කටින් පත්තු කර ඒවන ඉදිල්ලට වි ඔයාට දෙහෙනිකක් දුන්නේ කොළ පාට අවුරුදු උදාවන වෙලේ අපි කරේ මෙන්න මේ වැඩේ. තමයි නිලාකූරුයි තව අය ගෙනහල්ල තිබ්බ ඒ වගේ එක එක ජාති පත්තු කරලා පොඩි ෆන්නයක් ගත්තා. මොකද අපි කොහොමත් අද රැට කරන්න නැහැ කියලා හිටියේ, මොනවත් නැකත් මොනවත් කරන්න නැහැ. ඉතින් හෙට උදේට තමයි කන දෙයක් කාලා බීලා ඉන්නේ. ඉතින් අද රෑ තිබ්බේ මෙන්න මේ ජොලිය තමයි. පොඩි එක්කෙනයි විස්කිවයි පොඩ්ඩක් ෆෝම් කරලා ඉවර වෙලා මේ වගේ දෙවැඩ ටිකක් තමයි ඉතින් කර කර හිනා වෙවි හිටියේ. ඒ නිලාකුර නිලාකුර නෙමෙයි ඒකට කියන හරි නම මම දන්නේ. බට් ඒකත් මම වගේ ටිකක් ටියුබ් ලයිට් එකක් පත්තු කරාට ඒ වෙලේ නෙමෙයි පත්තු වුණේ, ටිකක් වෙලා ගිහිල්ලා පත්තු වුණේ. මං හිතුවා මගේ ෆෝන් එකටත් හරි තමයි. මොකද මං ආයේ ඉතිපන්දම දික් කරනකොට එතරම් තමයි ෆෝන් එකක් තිබ්බේ. මේක පත්තු වුණේ ඒ වෙලේ. මං හිතුවා හරි කෙලිය තමයි මගේ ෆෝන් එකටත් කියලා. කොහොම හරි මොනවත් එහෙම උනේ නෑ. විස්කි 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 නිකම් බ්‍රෝ, මොකද වෙන්නේ? ඕල් රයිට් විස්කි ඩන්. ඊට පස්සේ මමයි අම්මයි ටීවී එකේ ගිය ඔය අවුරුදු උත්සව පෙන්නනවානේ ඒවල. ඉතින් ඔය නැටුම් රැඟුම් බල බල හිටියා, ඒවා එන්ජොයි කර කර හිටියා. අපි ළමයි නුනගතේට තියෙන ඔක්කොම කෑවා. මට මතක නැහැ මොනවද කෑවේ නැත්තේ කියලා. සෑහෙන තියෙන දේවල් කකා බිබී හිනා වෙවි හිටියා. ඉතින් කවදාවත් ළමයි නුනගතේට එහෙම නොකා ඉන්නේ නැහනේ. අපි එනම් හෙට යං අවුරුදු සමරන්න. හලෝ, ගුඩ් මෝර්නින්. ඉතින් අද ඉක්මනට ලෑස්ති වෙන්න කියලා හිටියේ. ඊයරෑ ෆිල්ම් එක බලබල හිටියා. ඉතින් ඒක නිසා මට අද උදේ නිින්ද ගියා. ඉතින් දැන් කටින් තමයි ලෑස්ති වෙන ගමන්. මොකද ඊයරෑ අපි නැකත් කරේ නැහැ. මොකද ස්පෙෂලි පොඩි බබාට පෙන්වන්න ඕන කම තිබ්බ නිසා. ඉතින් අපි මහරෑ නැකත් කරන්න ගියේ නැහැ. ඉතින් ඒක නිසා දැන් තමයි අද උදේ තමයි, කියන්නේ 14 වෙනිදා උදේ තමයි අපි නැකත් කරන්නේ. ඉතින් දැන් මේක තමයි මගේ අවුරුදු කිට් එක. අපේකුයි ස්කර්ට් එකයි, මේ ස්කර්ට් එක මං ඊයර ඇඩ්ජස්ට් කරගත්තා අම්මට කියලා. හැබැයි ඒක තාම ලූස්, කමක් නැහැ අදට විතරයි. සෝ මේක තමයි මගේ අවුරුදු කිට් එක. දැන් පොඩ්ඩක් ක්‍රීම් ටිකක් මූණේ උලාගෙන යන්න ඕනේ පල්ලෙහාට කිරිබත් කන්න. සෝ ලෙට්ස් ගෝ. ඔරයිට්. සෝ අම්මගේ පණ වහමුණා ඉතින් කොණ්ඩේ පිරගත්තා. දැන් ඉතින් යම් පල්ලෙහාට හැමෝම කෑ ගහනවා එන්න 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 කියලා. බලන්න මම විතරයි පණක්කො. ඉතින් අපි දෙන්න යනවා. ඔව් දුස්සපල. ఫోటో ఎడిటర్ మమ్మ ఏం తీయగన్న ఇది ఫోటో ఎడిటర్ రీసన కేవల పస్సే දැන් අක්කිය උදේ කීට නැගිටලාද කිරිබත් හැදුවේ? ඔව්. එන්න පාන්. මම මාට් නේ. මෙයා? මම මාට් නැගිට්ට. අද
මම අතරා මාට නැගිටලා ලුණු කැප. හට්ටිය කිරිබත් කාල වැටිලා ඉන්නේ දැන්. නේති රෝමක් කැරකිල පෙන්නන්න අපිට ගෞම. ගෞමවා කොහෙන්ද ගත්තේ? සින්ඩ්‍රෙල්ලාගේ ෆේස්බුක් පේජ් එකක් ළමයි සින්ඩ්‍රෙල්ල කියන්නේ. අපේ අම්මට දුක හිතෙලා පොඩි ළමෙන්ගෙන් ගෞමක් අරගෙන ඒක හැබැයි හරි ලස්සනයි. නේ? ඒක ඇර යට කෑල්ල හැම හරි ලස්සන. අපි ෆොටෝ එකකුත් ගමු. මෙන්න අපේ අවුරුදු කුමාරී. අපේ අවුරුදු කුමාරී. හැලෝ අවුරුදු කුමාරී. ඉස්කි මානිකා. මම දුම මාරු කරන් එන්නම්. දැන් තාටිකින් මං කුරුණෑගල යනවා ඒක නිසා මේක නෙමෙයි. ඉතින් අපි සෙට් එකම අපේ ගෙදර අවුරුදු සමරලා දැන් මං යන්නේ කුරුණෑගල. මොකද හස්බන්ඩ්ලාගේ ගෙදර යන්නත් ඕනේ අවුරුදු සමරන්න. ඉතින් මං යනවා හස්බන්ඩ්ලාගේ ගෙදර කුරුණෑගල. ඒ වගේම අක්කි යනවා අයියලාගේ ගෙදර කෑගල්ලේ. ඉතින් මං බස් එකේ තමයි යන්නේ. මේ දවස් ටිකේ නම් බස් එක යන එක හරිම ලේසි. මොකද ගොඩක් සෙනග දැන් කොළඹ නැති නිසා බස් එක නැග්ගාම සෑහෙන සීට් තියෙනවා, ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ආවා, ඇක්චුලි මම ආවා කුරුණෑගල. කුරුණෑගල ඊට පස්සේ ඉතින් එහෙත් කෑමක් තමයි තිබ්බේ, ළමයි කෑමක්. කොමාරි එදා දවසම ඉඳලා ඉවරලා ඊළඟ දවසේ ආයි කොළඹාව. මොකද ඉතින් 16 ඉඳන් ආයි වැඩ පටන් ගන්න තියෙනවනේ. ඉතින් ඒක නිසා 15 වෙනිදාම කොළඹ ආවා. කොළඹ ඇවිල්ලා ඉවර වෙලා ඉතින් ආයි සුපුරුදු පරිදි නෝමල් ජීවිතයට යන්න තමයි ආයේ තියෙන්නේ. ඉතින් මේ දවස් ටිකේම මන් දාපු බ්ලොග්ස් ඔයගොල්ලෝ බැලුවා නම් thank you so much ළමයි. මට අන්තිම බ්ලොග් එක පොඩ්ඩක් පරක් වුණා, so I'm really sorry about it, but කොහොම හරි මං අතරම අප්ලෝඩ් කරන්න තමයි ට්‍රයි කරේ. ඉතින් thank you so much ළමයි මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්නවට. ඉතින් මම ඉස්සරහටත් මේ වගේ බ්ලොග්ස් ගේනම්, මීට වඩා තව ටිකක් දිග බ්ලොග්ස් ගේනම්. So thank you so much ළමයි, subscribe කරලා තිනවා නම්, ඔයගොල්ලෝ like කරනවා නම්, share කරනවා නම්, comment කරනවා නම් බොහොමත්ම ස්තුතියි. And I'll see you in the next vlog.